गिदर लाइफ यूट्यूब चैनल अदत्वाल सीर दिना मादरें पिलिगानो अदापि बलमु सरला आइसिंग एकक दाला कॉफी केक एकक हदन्ने कोहोमद कियला मेन्न मे टिक तमा अपे कॉफी केक एकट अवश्य करन्ने मेतन केक पिटी अरन तियेनवा बटर वेनिला कॉफी बेकिंग पाउडर किरी कुडु करगत्त सीनी एकम बित्तर अभी दें कॉफी मिश्र ने हदागम मिथन उणुकिरी मेस हेदी तुनातीन एक शनिक कॉफी तेह दिखा दाल दिए करगान मम मिथन दागते शनिक कॉफी ओयाट सामान्य अभी गिदर पावच करपी दागान पुलवा हिम दागा तेहदी तुनाद दागा अभी दें कॉफी के निवेन पैतकिनतीम मिथन केक पीटी ग्रैम देसी पनहतीन एक बेकिंग पाउडर तेह दिखा दागा एटिक दाल अभी कलवं करगम अभी दें कलवं करगत पिटिटिक दाल हलागम बेकिंग पाउडर पिटी हुंदर कलवं वेन्न अभी दें पिटिटिक तुम्पारा हलागन्नो मेविदिर अभी पिटिटिक तुम्पारा हलागम मेतिन अभी तुम्पारा हलागत पिटी एक अद मम केक एक हदन्न मे ट्रे एके मेक किलो एके ट्रे एक मेके विष्कंबे अंगल अटाई मेके उस अंगल देख हमाराय और अट में राउंड ट्रे का बन वोटे कोटु हेडे ट्रे का गन्ना पुलवा अभी दें ट्रे का लैसी कर गाऊं मंदन ट्रे के बटर गा गन्नो अभी यदि केक का हदन ने आवन्ने के ऐनी सा आपने पिटी दा गन्ना वश बन ने है बटर गा ला एक उड़ी पाचमन पेपर का दा गाऊं मम पाचमन पेपर ही मेरी दर राउमा का पागता अभी दें एक दा गाऊं पाचपन पेपर एक दागन एक उड़न तभी बटर टिका गागम तेंग अपे तैटिया हारी अपे दें बित्तर टिका वेंग करेगम मितने बित्तर हतराती है ना ग्राम बलिंग ग्राम देसी पन हाती है ना वो याला पौड़ी बित्तर गानना नम पाहक गानना यूनाट गोड़ाक बित्तर वैडी कर गानने हैं मुकदे अपे में केके गोड़ाक मा सॉफ्ट बित्तर वैडी उन्होंने तेह में केके क्या देने पुलवा දැන් බිත්තර සුදු මද කහමද වෙන් කරගත්තා දැන් බිත්තර සුදු මද ටික බීට් කරගමු අපි බිත්තර සුදු මද බීට් කරගන්නකොට බිත්තර සුදු මද දාගන්න වාජනේ පොඩ්ඩක්වත් වතුර නැතුව තියෙන්න ඕන හොඳටම වේලලා තියෙන්න ඕනේ ඒ වගේම අපේ බීටරේ හුක්ස් දෙකත් හොඳටම වීලි තත්ත්වයේ තියෙන්න ඕනේ එහෙම නැතුනොත් එහෙම අපේ බිත්තර සුදු මද අපිට පෙන වගේ බීට් කරගන්න බැරි වෙනවා අපි දැන් විතර සුදු මද ටික බීට් කරගත්තා මෙන්න මේ වගේ පීක්ස් එන්න බීට් කරගන්න ඕනේ විතර සුදු මද ටික හරියට බීට් වුණා නම් මේ වාජනේ අනිත් පැත්ත හැරෙවුවාම වැටෙන්නේ නැති වෙන්න තියෙන්න ඕනේ මෙන්න මේ විදිහට හරවනකොට ටික ටික හරවලා බලන්න නැත්නම් එකපාරට හැරුණොත් එහෙම බීට් එක නැතුනොත් වැටෙනවනේ මෙතන බටර් ග්‍රෑම් 250ක් තියෙනවා අපි ඒ ටිකක් දාලා බීට් කරගමු බටර් ගන්නකොට ගොඩක් දියත් නැති හයියත් නැති බටර් එකක් ගන්න ඕනේ अभी बटर वेट पार टिका क्ला पार का बीट कर गम मिथन कुर सीनी देशीय पान हेनो अटिक दागम अभी सीनी कुर हम रसनी पीटी में बटर के दागा अभी बटर दिए विनो अभी सीनी कुर पोडमी हूक्स दिन चुट्ट मेट कलवां करला बीट करगा तमी के हेमतन विसीरेनो अभी दीट कर केक बीट करना तर वटे तीन का मेदर दाला बीट करगा चीनी बटर भी बीटूना है अभी तेम बितर का हम तरीके को तो करेगा बितर का हम एक एक दाल आप बीट करेगा
අපි දැන් ඒක හැමදේත් දාලා බීට් කරගමු. අපි ඉතුරු හැමදේ ටිකක් දාලා බීට් කරගමු. අපි දැන් විතර කහමදි ටික බීට් කරගත්තා. මෙතන වැනිලා තේ හැන්දක් තියෙනවා. අපි ඒකත් දාලා බීට් කරගමු. කේක් එක බීට් කරගෙන ඉවරයි. අපි දැන් පිටි ටිකයි කෝපි මිශ්‍රණය එකතු කරගමු. අපි පිටි වලින් පටන් අරගෙන පිටි වලින්ම තමයි ඉවර කරගන්න ඕන. අපි දැන් මුලින්ම පිටි ටික දාගමු. පිටි ටික දාගන්න අපි තුන් පාරකට. දාලා ඒ ටික කලවම් කරගමු. මෙතන හදාගත්ත කෝපි මිශ්‍රණය තියෙනවා අපි ඒකිනුත් දාගන්නවා. අපි හදාගන්න කේක් එකේ ප්‍රධාන අමුද්‍රව්‍ය තමයි කෝපි. ඒ නිසා අපි හදාගන්න කෝපි හොඳ රස කෝපි එකක් වෙන්න ඕනේ. ඔයාලා නිස්කැපේ වගේ රස කෝපි එකක් ගන්නවා නම් ගොඩක් හොඳයි. අපි කෝපි මිශ්‍රණය දාලා කලවම් කරගමු. අපි තව පිටි කොටසක් එකතු කරගමු. එකක් දාලා ෆෝල්ඩ් කරගමු. අපි අන්තිම පිටි ටිකක් දැන් දාගමු. අපි ඒ ටිකක් දාලා ෆෝල්ඩ් කරගමු. අපි දැන් පිටි ටික දාලා පෙරලා ගත්තා. දැන් තියෙන විතර සුදු මඳ ටික දාගන්න. අපි එක ටික ටික දාලා පෙරලා ගමු. අපි මේ හදාගන්න කොෆි කේක් එක හරිම සොෆ්ට් කේක් එකක්. කේක් එක හදන අතරේ අපේ අවන් එක සෙල්සියස් අංශක 175ට විනාඩි 20ක් ෆ්‍රී හීට් වෙන්න දාලා තියෙන්නේ. දැන් අපේ බැටර් එක හරි අපි දැන් ට්‍රේ එකට දාගමු. බැටර් එක දාගත්තා. දැන් අපි මේක ටිකක් හදාගමු. දැන් අපි හදාගත්ත කේක් එකේ යා බබල්ස් යන්නේ චුට්ටක් මේක ටැප් කරගන්න. අවන් එක ෆ්‍රී හීට් වෙලා තියෙන්නේ. අපි දැන් කේක් එක දාගමු. මේ තියෙන්නේ අපි හදාගත්ත කොෆි කේක් එක. මේ කේක් එක සෙල්සියස් අංශක 180ට විනාඩි 45ක් බේක් කරගත්තා. ඔයාලගේ අවන් එක අනුව වෙලාව අඩු වැඩි වෙන්න පුළුවන්. විනාඩි 35ක් ගියාම ටූත් පික් එකක් ගහලා බලන්න. අපි දැන් කේක් එක නිවෙන්න දියමු. කේක් එක නිවෙන අතරේ අපි කොෆි අයිසින් එක හදමු. මෙතන මම බටර් ග්‍රෑම් 100ක් අරන් තියෙනවා. අපිට අවශ්‍ය වෙන අයිසින් සුගර් ග්‍රෑම් 250-275 අතර. මම මෙතන ඉන්ස්ටන්ට් කොෆි තේ හැඳි 3 කාලක් අරන් තියෙනවා. මෙතන දින උණු කිරි මේස හැඳි භාගය මම ඒ ටික කොෆි එකට දාලා දිය කර ගන්නවා. මම මෙතන අරන් තියෙන්නේ ෆ්‍රෙෂ් මිල්ක්. ඔයාලට පිටිකිරි දිය කරලා අරගන්නත් පුළුවන්. මෙතන බටර් ග්‍රෑම් 100ක් තියෙනවා. අපි ඒ ටික බීට් කරගමු. අපි බටර් ගන්නකොට ගොඩක් දියත් නැති තදත් නැති බටර් ගන්න ඕනේ. අපි දැන් මේ බටර් එකේ පාට ලා පාටට හැරෙනකම් බීට් කරගමු. මේ විදිහට වටේ තියෙන බටර් ටිකත් මැද්දට දාලා බීට් කරගමු. දැන් අපේ බටර් එක ලා පාටට එන්න බීට් කරගත්තා. අපි දැන් අයිසින් සුගර් ටික ටික එකතු කරගමු. ඒකට මම හදාගත්ත කෝපි මිශ්‍රණයක් දාගන්නවා. ඔයාලා කෝපි වල කැට තියෙනවනම් පෙරලා දාගන්න. අපි දැන් මේ ටික දාලා බීට් කරගමු. අපි බීට් කරන්න කලින් මේ ටික බීටර් එකේ බ්ලේඩ් එකම ටිකක් කලවම් කරගන්නවා. එහෙම නැතුනොත් මේක හැමතැනම විසි වෙන්න පුළුවන්. මම
මම කොෆි අයිසින් එක හදන්න බටර් ග්‍රෑම් 100ක් ගත්තා ඒකට අයිසින් සුගර් ග්‍රෑම් 250ක් 275ක් අතර යන්න පුළුවන් අපි දැන් වටේ තියෙන ටිකත් එකතු කරලා බීට් කරගමු අපි දැන් මේකට ඉතුරු අයිසින් සුගර් ටිකක් දාගමු මම මෙතන අයිසින් සුගර් ග්‍රෑම් 275ක් දාගත්තා අපි ඒ ටිකක් දාලා ටිකක් කලවම් කරලා බීට් කරගමු අපි දැන් කොෆි අයිසින් එක හදලා ඉවරයි. මේ තියෙන අපි හදාගත්ත කොෆි අයිසින් එක. මේ තියෙන ටර්න් ටේබල් එක අපිට මේ ටර්න් ටේබල් එක අවශ්‍යම නැහැ. ඒ වුණාට මේක තියෙනවා නම් අපිට කේක් එක අයිසින් කරගන්න පහසුයි. ඔයාලට මේ වගේ ටර්න් ටේබල් එකක් නැත්තම් කේක් එක මුගක් හරි උසකින් තියාගන්න. අපි දැන් ඒකෙන් කේක් බෝඩ් එක තියාගමු. මම කේක් බෝඩ් එකට හදාගත්ත කොෆි අයිසින් එකෙන් ටිකක් ගා ගන්නවා. අපේ කේක් එකේ පොඩි උසක් තියෙනවා. අපි ඒ ටික පොඩ්ඩක් කපලා අයින් කරගමු. මම අද මේ කේක් එක සෑන්ඩ්විච් කරන්නේ නැහැ මෙහෙමම උඩින් අයිසින් එක දා ගන්නවා. ඔයාලට සෑන්ඩ්විච් කර ගන්න ඕන නම් කේක් එක දෙකට වෙන් කරලා සෑන්ඩ්විච් කර ගන්න. අද අපි මේ කේක් එකට නොසල් වර්ග මොනවත් පාවිච්චි කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපේ ගෙදර තියෙන උපකරණ වලින් කේක් එක අයිසින් කර ගන්න පුළුවන් විදිහට තමයි කේක් එක හදන්නේ. අපි දැන් කේක් එකේ අයිසින් ටික ගාගමු. අපි ඒ අයිසින් එකේම වටේ ටිකක් හදාගමු. අපි දැන් මේ කේක් එක ටිකක් නීට් කරගමු. අපි චොක්ලට් කේක් එක හැදුවා, තව කොෆි කේක් එකක් හැදුවා. ඒවට අපි ගොඩක් අයිසින් දාගත්තා. අපි මේකට ගොඩක් අයිසින් දාගන්නේ නැහැ. අපි දැන් සයිඩ් එකක් නීට් කරගමු. අපි දැන් කේක් එක විනාඩි 15ක් ෆ්‍රිජ් එකේ දාලා ගෙනලා නීට් කරගමු. මේ තියෙන්නේ අපි ෆ්‍රිජ් එකේ විනාඩි 15ක් දාලා ගෙනාපු කේක් එක. අපි දැන් ඒක ටිකක් උඩින් නීට් කරගමු. අද අපි මේ කේක් එක නොසල් පාවිච්චි කරන්නේ නැතුවනේ සරල අයිසින් එකක් නේ දාගන්නවා කිව්වේ. ඒකට මම මේ කොකෝවා පවුඩර් මේසෙහිදී එකහමාරක් අරන් තියෙනවා. අපි ඒ ටික මේ කේක් එක උඩට දාගන්නවා. දැන් ටිෂු එකක් අරගෙන මේ වටේ ටික ක්ලීන් කරගමු. ගණකම කාඩ් තියෙනවා. ඒ වගේ කාඩ් එකක් කපලා අරන් මේ වගේ දැති දැති හදා ගන්නත් පුළුවන්. මේක අපි ඩිසයින් එකක් ඇඳගමු. මෙන්න මේ වගේ අපිට ඩිසයින් එකක් හදා ගන්න පුළුවන්. ඕනනම් අපිට මේ වටේටත් මේ ඩිසයින් එක දා ගන්න පුළුවන්. මෙහෙම ඇදගෙන ගියාම වටෙත් අපේ ඩිසයින් එක එනවා. අපි දැන් හදලා අයිසින් කරගත්ත කොෆි කේක් එක කපමු. අපි දැන් හදාගත්ත කොෆි කේක් එක කොහොමද කියලා බලමු. දැන් අපි කෑල්ලක් කඩලා බලමු කොහොමද කියලා. මේ බලන්න අපේ කේකින් හොද සොෆ්ට් එකට තියෙනවා මේ.
එහෙනම් ඔයාලත් මේ විදිහට කොෆි කේක් හදලා පවුලේ ඇත්තෙක් රස බලන්න.